අද අපි දෙන ජමී උලමා සභාව ඒ විද්දුතුන් හම්බ වෙලා අපේ රටේ දේශපාලන පිළිබඳවත් ජනාධිපතිවරණ පිළිබඳවත් අපි කරුණු පැහැදිලි කරා. උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගැනීම අරමුණක් අපිට තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා මේ දවස්වල ඉතාමත් අවලාද අසත්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් පතුරුවමින් තිබෙනවා. ඔබ දකින්න ඇති ප්‍රසිද්ධී චරිත හේරත් ප්‍රකාශයක් කරලා තිබුණා. අපි අහපුවාම ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. තිස්සත්නායක ප්‍රකාශයක් කරලා තිබුණා. අපි හරණ්‍ය අමරසූරිය මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරා කියලා. අපි ආපුවාම නුවර පෙරහැර නතර කරනවා කියලා. ඒ නිසා මේ අය සිංහල සමාජය වෙත අසත්‍ය අවලාද තොරතුරු ගෙනියනවා. ජනතාව තුළ තමන්ගේ ආගම, තමන්ගේ සංස්කෘතියෙන් පිළිබඳ තියෙන භක්තිය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම වමනාවක් දිස්වෙනවා. ඒ වගේම මුස්ලිම් සමාජය තුළත් එවැනි අසත්‍ය අවලාද තොරතුරු ගෙන යමින් තිබෙනවා. සමහර අවස්ථාවල කියන අපි ආපුවාම මුස්ලිම් අයට රැවුල වවන්න දෙන්නේ නැහැ කියලා. සමහර අවස්ථාවල කියනවා අපි ආපුවාම පස් වතාවක් වන්දනා දෙවියන් වහන්සේ වඳින්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ව්‍යාපාරික කඩාවටනවා කියලා. මෑතකදී ප්‍රධාන දේ තමයි පාර්ලිමේන්තුවේ මා විසින් කරන ලද ප්‍රකාශයක් ඉතාමත් විකෘති කරමින් ගෙනියනවා. විශේෂයෙන්ම දැක්ක රවුෆ් ෆකීම් මන්ත්‍රීවරයා මේක ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා දේශපාලන වශයෙන් අසරණ භාවයට පත් වී තිබෙන කණ්ඩායම්වල ප්‍රධානම කාර්ය බවට පත් වී තිබෙන්නේ ජාතික ජන බලවේගය ඉලක්ක කරන අසත්‍ය අවලාද තොරතුරු පැතිරවීම. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය සියලු ආගම් නිදහස් යැදීමේ අයිතියත්, සියලු සංස්කෘතීන් ගරුකොට ඉදිරියට ගෙන යාමේ අයිතියත් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. භාෂාමි වශයෙන්, ආගමික වශයෙන්, ඒ වගේම සංස්කෘතිම වශයෙන් අපේ රටේ බෙදීම් තබා ගත යුතු නැහැ. අපි එකට ශ්‍රී ලංකේ ජාතියකට ඉදිරියගෙන යා යුතුයි කියලා විශ්වාස කරන ව්‍යාපාරය. එදාම පාර්ලිමේන්තුවේ ඉඳලා පැහැදිලිව පෙන්වා දෙන ලැබුවේ අපේ රටේ අන්තවාදී බිහි වෙන්නේ, ප්‍රචණ්ඩත්වයේ ගැටුම්කාරීත්වය බිහි වෙන්නේ ඒ සමාජය තුළ තිබෙන අන්තවාදී දේශපාලනයන් විසින්. අපි දන්නවා සිංහල සමාජය තුළ අන්තවාදී ක්‍රියාදාමයන් තමයි ප්‍රචණ්ඩකාරීත්වයකට කැඳවන්නේ. ඒ වගේම දෙමළ සමාජය තුළ පවතින අන්තවාදී ප්‍රකාශයන්, අන්තවාදී ක්‍රියාකාරකම් තමයි ප්‍රචණ්ඩත්වයකට පාර කැපුවේ. ඒ වගේම තමයි මුස්ලිම් සමාජය තුළත් අන්තවාදී ක්‍රියාදාමයන් තමයි ප්‍රචණ්ඩත්වයකට පාර කැපුවේ. එය සමස්ත ජනතාව නෙවෙයි. ඒ අන්තවාදී සමස්ත මුස්ලිම් ජනතාවත් නේ. ඒ අන්තවාදී සමස්ත සිංහල ජනතාවත් නේ. ඒ අන්තවාදී සමස්ත දෙමළ ජනතාවත් නේ. හැබැයි ඒ වගේ උතා කුඩා කණ්ඩායම් විකෘති කරමින් ඇත්ත දෙවියන් වහන්සේ හෝ බුදුරජාන් වහන්සේ හෝ විසින් කරන ලද ප්‍රකාශයන් වෙනුවට තමන් විසින් අර්ථ නිරූපණය කරගනිමින් යම් යම් කරුණු අන්තවාදයට සමාජ ගෙනෙනවා. අන්නේ අන්තවාදයේ තමයි, ඒ සමාජය තුළ මතුවෙන අන්තවාදයේ තමයි ප්‍රචණ්ඩකාරීත්වයේ ගර්භාෂය බවට පත් වෙන්නේ. ඒක ඔය කරුණ අපි තා පැහැදිලිව පෙන්වා දුන්නට පසුව ඒ පිළිබඳ ඉතාමත් අවලාද ප්‍රකාශය WhatsApp group පරා සංසරණ බව වෙන බව අපිට වාර්තා වෙලා තිබෙනවා. අපි සියලු ජනතාවගෙන් ඉල්ලන්නේ පෞගේ කාලේ මේ රටේ ජාතිවාදී දේශපාලන උස්සන්න වෙනකොට අපේ භාවිතාව දෙස බලන්න. අපි කිසිදු ජාතිවාදයකට යටත් නොවුණු ඉතාමත් අසීරු අවස්ථාවකදී පවා ජාතිවාදී වෙනුවට ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා හදිසියේ මැතිවරණ වේදිකාවේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක්, තම මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක්, මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය නිසා ඔවුන්ගේ විශ්වාස ඒවට එරෙහිව කටයුතු කරන ව්‍යාපාරයක් වගේ අර්ථ නිරූපණයන් දෙන්න පටන් ගන්න තිබෙනවා. මේ ඔක්කොගෙන් පෙන්නු කරන්නේ චරිත හේරත්ගේ, තිස්සත්නායකගේ, රවුෆ් ෆකීම්ගේ දේශපාලන බංකොලොත් භාවය සහ අසරණ භාවය. ඔවුන්ට මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය පිළිබඳ විසඳුමක් හෝ ඇත්ත ප්‍රශ්නය පිළිබඳ ක්‍රියාමාර්ගයක් විසඳීම සඳහා හැකියාවක් නැහැ. එනිසා ඔවුන්ගේ මුළු දේශපාලනම අවලාද අසත්‍ය තොරතුරු මත පැතිරලා තිබෙනවා. අපි විශේෂම ජයමුත් උලමා සංවිධානයේ ඒ සභාවට අපි පැත්තේ මේ ජාතිවාදී ප්‍රවණතාවෙනුත් මේ අසත්‍ය කරුණු පිළිබඳවත් අපේ කරුණු අපි ඉදිරිපත් කරා. ඔබතුමාලා විශේෂයෙන් අද දවසේදී උලමා සංවිධානයේ හම්බෙන බලාපොරොත්තු වෙන මොන
විශේෂම අපි පහුගිය දවස් කීපයේම සියලු ජනපජාවන්ගේ ආගමික උතුමන්ලත් එක්කත් විද්වතුන් එක්කත් සාකච්ඡා කරමින් තිබුණා. ඉතින් අද දිනේ තමයි අපිට උලමා සංවිධානය විසින් දිනේ ලබා දීලා තිබුණේ. විශේෂයෙන්ම එතුමලාගේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන වෙලාවක් නිසා වැඩිම පිරිස සහභාගි වෙන අවස්ථාව ලබා දීම තමයි වඩාත් උචිතයි කියලා එතුමා කල්පනා කරලා අද සාකච්ඡාවට අපි වෙලාව ලබා දුන්නා. දැන් අද දවසේ උලමා සංවිධානය විසින් තීරණය කරාද නැත්නම් ඔබතුමාට සහාය ලබා දෙනවා කියලා? නෑ, සංවිධානයේ අවුරුදු 100ක් පැරණ උනත් කවදාවත් දේශපාලන පක්ෂයකට දේශපාලන මතයකට ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සඳහා අපි දන්න ඉතිහාසය ප්‍රකාශ කළා නෑ. හැබැයි උන්වහන්සේලා එතුමලා නිරන්තරයෙන් දේශපාලන මත තමන්ගේ ඡන්දේ පාවිච්චි කිරීමේදී කවර අරමුණක් වෙනුවෙන් පාවිච්චි කළ යුතුද කියන අදහස විතරයි සමාජ ඉදිරිපත් කරන්නේ. එමෙතො පක්ෂයකට හෝ ලකුණකට හෝ ඡන්ද ප්‍රකාශයට පත් කිරීමක් එතුමලා විසින් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කාලාන්තරය තිස්සේ ඉඳම්ම මේ රට ගොඩනගනවා නම් ගොඩනගන්න පුළුවන්කම තිබෙන්නේ සිංහල ජනතාවගේ කැමැත්තද, මුස්ලිම් ජනතාවගේ කැමැත්තද, දෙමළ ජනතාවගේ කැමැත්තද දිනා ගන්නලද ආණ්ඩුවකට. එහෙම නැතුව සිංහල ජනතාවගෙන් වෙනම කැමැත්තක් අරගෙන ආණ්ඩුවක් හදලා, දෙමළ ජනතාවගෙන් වෙනම කැමැත්තක් අරගෙන ආණ්ඩුවක් හදලා ඇති පළක් නේ. එනිසා අපි දශක ගණනාවක්ම දේශපාලනය නිරත වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ කැමැත්ත සහිත ආණ්ඩුවක් හදන්න. එහෙම නැතුව එක් ජන කණ්ඩායමක විශ්වාසකින් පමණක් ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන්න බැහැ. ඒ නිසා අපි පෞගේ කාලේ පුරාවටම දෙමළ ජනතාවත් එක්ක, මුස්ලිම් ජනතාවත් එක්ක, සිංහල ජනතාවත් එක්ක, අනෙකුත් ආගමික විශ්වාසයන් තිබෙන ජනතාවත් එක්ක අපි සාකච්ඡා කරමින් හිටියා. ඒ නිසා මේක ඡන්ද කාලේ කරන වැඩක් නෙවෙයි. අපේ ප්‍රතිපත්ති, අපේ අරමුණ සියලු ජන කණ්ඩායම්වල විශ්වාසය දඟත්තු ආණ්ඩුවක් හදන්න නම් ඒ සියලු ජන කණ්ඩායම් එක්ක අපි දේශපාලන සංවාදයේ යෙදෙන්න ඕන. ඔබතුමාගේ මැතිවරණ සැලැස්ම කොහොමද? විශේෂයෙන්ම දැන් ලොකු රැල්ලක් අපි දකිනවා. එතකොට මොකද්ද පුරෝකථනය, මොන වගේ ජයග්‍රහණයක් ලැබෙයි කියලාද විශ්වාස කරන්නේ? මෙතෙක් ලංකාවේ ලැබුණු විශාලම ජයග්‍රහණ ලැබෙයි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අපි මේ වන විටත් රටට ඉතාමත් වැදගත් ශේස්ත්‍ර ගණනාවක් පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන වෙනම ඉදිරිපත් කළා තිබෙනවා. IT කර්මාන්තය පිළිබඳව, ආබාධිත ලක්වුවන්ගේ අනාගතය, ඔවුන්ගේ ජීවිත ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව, ඒ වගේම ආර්ථිකය පිළිබඳ ඉදිරියේදී, සංචාර කර්මාන්තය පිළිබඳ ඉදිරියේදී, ඒ වගේම බලශක්තියට කොහොමද අපි විසඳුම හොයන්නේ කියන ආදී ප්‍රතිපත්ති ගණනාවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ ඔක්කොගෙම සමන්විත ප්‍රතිපත්තිය අපි 26 වෙනිදා ඉදිරිපත් කරනවා. එනිසා බොහෝ අය බලාගෙන ඉන්නවා ජාතික ජන බලවේග රට හදන්නේ කොහොමද කියලා. ඉතින් ජාතික ජන බලවේග රට හදන ප්‍රතිපත්ති අපි 26 වෙනිදා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතනවා අපේ මැතිවරණ ව්‍යාපාරයේ ලොකුම පිම්ම ගණී කියලා. ඊළඟ විශේෂයෙන් අපි සැලසුම් කළා තිබෙනවා ගින්ගෙට යන්න. මොකද අපි දන්නවා අපිව තෝරාගත්තු මාධ්‍ය නාලිකා අපිට නැහැ. අනිත් අපේක්ෂකයන්ට රනිල් වික්‍රමසිංහව තෝරාගෙන තිනවා ආණ්ඩුවේ නාලිකා. ආණ්ඩුවේ නාලිකා මුළුමනින්ම මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරගැනීමේ අරමුණින්. තවත් සමහර පෞද්ගල නාලිකාවක් තියෙනවා සජිත් ප්‍රේමදාස තෝරාගෙන. ඔවුන්ගේ මුළු අපේක්ෂාවම බවට පත් වී තිබෙන සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කිරීම සඳහා අරමුණින්. අපිව තෝරාගත්තු මාධ්‍ය නාලිකාවක් නැහැ. මාධ්‍ය නාලිකා අපේ වාර්තාකරණයක් කරනවා. නමුත් අපිව ගිනීම සඳහා වූ ව්‍යාපාරිකක නැහැ. එනිසා අපේ ප්‍රබලම අවි බවට පත් වී තින්නේ අපේ සමාජිකයන් ගෙන්ගෙට ගිහිලා පුරවැසිය මුණගැසීම. එනිසා අපේ අපේක්ෂාව තියෙන අවම වශයෙන් සෑම නිවසකටම දෙපාරක්වත් යන්න. සමහර ස්ථානවල අපි 3 පාර 4 පාර යන සැලසුම් කළා තිබෙනවා. එනිසා අපේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබලතම මැදිහත් වීම බවට පත් වෙන්නේ ගෙන්ගෙට ගිහිල්ලා පුරවැසිය නාමන්තරණය කිරීම. මොකද ගෙදර තියෙන TV එකෙන් කියන කතාව අපි ගිහිල්ලා මුණ ගිහිලා කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් බොහෝ සෙයින් කතා බහට ලක් වෙනවා මැතිවරණ වියදම් සම්බන්ධයෙන්. එක් ඡන්දදායක වෙනුවෙන් වියදම් කරන මුදල ඇතම් අය කියන රුපියල් 20යි කියලා, සමහර අය රුපියල් 200යි කියන කොහොම හරි දැන් මැතිවරණ කොමිසම ගැසට් එකක් ගහලා තියෙනවා. ඔබතුමන්ල කොපමණ මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? විශේෂයෙන්ම අපි අපේ ප්‍රචාරක වැඩකටයුතු සඳහාත්, ඒ වගේම ජනතාව දැනුවත් කිරීම සඳහා බෙදෙන පත්‍රිකා සරහත් විශාලම මාධ්‍ය ප්‍රචාරක වැඩක් කරන්න සඳහන් අපිට සල්ලි නැහැ. එනිසා අපි හිතනවා අපිට ඡන්දදායකකට ආසන්න වශයෙන් රුපියල් 40ක 50ක විතර වියදමක්
එකත් වැඩි ඉතරත් නැතිවේ කියලා මම හිතන්නේ. දැන් නම් අපි ගාව ඉතර මුදල් ප්‍රමාණයක් නැහැ. නමුත් ඒ වගේ මුදලක් තමයි අපේ ඡන්දදායකෙක් වෙනින් දරන්න පුළුවන්කම තිබෙන්නේ කියලා අපි හිතනවා. දැන් සියලු අපේක්ෂකයෝ වියදම් කරන මුදලුත් එක්ක ඇතැම් අය ප්‍රශ්න කරනවා, මෙතරම් මුදලක් කොහොමද වියදම් කරන්නේ? මෙතරම් මුදලක් මේ රටේ තිබුණා නම් මේ බංකොලොත් කියලා කියපු රටේ මෙතරම් මුදලක් කොහෙන්ද එළියට ආවේ කියලා අහනවා. දැන් ඒකටම ඊයේ දිනේදී ගම්මාම්පිල ඇමතුමා කිව්වා මේ ඔබතුමාලට ජූලි චංගෙන් ඇමරිකන් තානාපති කාර්යාලයෙන් මේ මුදල් ලැබෙනවා කියලා ජනාධිපතිතුමාට වියදම් කරන්න. මාධ්‍ය මොකද? එහෙනම් ඒකටත් නඩුවක් දාන්න ඕන. මේක අද ඇත්තටම අපිට තව වැඩ තියෙනවා. ඒ නිසා ගම්මන්පිල මහත්තුරුන්ට කියන්නේ අසත්‍ය චෝදනා කරන්න එපා. හරිද? එක්සත් ජනපදය අපිව බලයට ගේන්න තෝරාගෙන තියෙනවා නම් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම විපර්යාසය. හරිද? ඒ නිසා ඒවා අසත්‍යයි. අසරණ භාවයට පත් වෙච්ච ගම්මන්පිලලා. තැනක් නැති ගම්මන්පිලලා. නේද? කොහේ හරි තැනක අගුපිලක ලගින්න සිද්ධ වෙලා තියෙන ගම්මන්පිලගේ ප්‍රකාශය තරම් වැදගත් නැහැ කියලා මම හිතන්නේ. ඒ නිසා ඔහි කරුණු කිව්වා වයි ඒක ගැන අපි සැඩිය සැලකිලිට භාජනය කරන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ ජාති ජන බලවේගයේ පාක්ෂිකයන් මේ මත්පැන්හලක ඉන්න ෆොටෝස් වගේක් කරා මේ මෙමේස් හදලා තිනවා. ඔබතුමාලා මේ ජාතික ජන බලවේගයේ ඉන්න අපි පාක්ෂිකයන්ට කනබොන එක තහනම් කරලා තියෙන්නේ. හරිද? අපි කියන්නේ අපේ මැතිවරණ ව්‍යාපාරේ අපි අරක්කු බෙදන්නේ නැහැ. බොණ්ඩ දීලා අපි ඡන්දදායකයන් කැඳවන්නේ නැහැ. හැබැයි රැස්වීමකට සහභාගී වෙන කෙනෙක් යම් බාර්යකට ගිහිල්ලා වීමක් කරනවා නම් ඒක අපිට වළක්වන්නත් බෑ, වළක්වන්න ඕන කමක් නැහැ. ඒක යාගේ පුද්ගලික අයිතිය. හැබැයි අපේ සමීපතම සමාජිකයින්, අපේ ක්‍රියාකාරකයින් එම මැතිවරණ රැස්වීමකදී හෝ මැතිවරණ ක්‍රියාකාරකකදී හෝ මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. උන්ට පෞද්ගලික මත්පැන් පාවිච්චි කරන්න ඕන නම් ඒකට කිසිසේත්ම ජාතික ජන බලවේගයේ බාධාවකුත් නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ මන්ත්‍රීවරු බොහෝ අය අපි දකිනවා සමග ජන බලවේගය නැත්තම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් ගිහිල්ලා මේ සහය දෙනවා කියලා. අපි දකින්නේ ඔබතුමාට සහය දෙනවා කියලා. ඔය ගොඩක් අය අපේ දොරට තට්ටු කරා. අපි ඇතුළට ගන්නෑ. හරිද? ඔබ හිතන්න ඊයේ බලු බැනුම් ගැනපු කෙනා අද කොහොමද ස්තෝත්‍ර ගීත ගායනා කරන්නේ? එක්කෝ ඊයේ උඩින් කතා කරලා අද යටින් කතා කරන්න ඕන. එක්කෝ අද යටින් කතා කරලා ඊයේ උඩින් කතා කරන්න ඕන. මන විකාරයක් නෙමේක. ඔය ගොඩක් අයද දේශපාලන අනාථ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා වුන් බලනවා හොන්ට පාර්ලිමේන්තුවේ පුටුවක් ගන්න කොතනද එල්ලෙන්නේ. හරිද? ඉතින් ඉස්සරලම ආවා එළබෙන ජයග්‍රහණේ ජයග්‍රහණේ එළබෙන මැතිවරණ ජයග්‍රහණ ජාතික ජන බලවේග දිසාවට හැරෙනවා කියන පෙන නිසා ඔය ගොඩක් අය ඇවිල්ලා ඉස්සරලම අපිත් එක්ක සාකච්ඡා කරා, කරුණු ඉදිරිපත් කරා, ආයාචනා කරා. අපි ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වගේම මම දන්නවා සමහර අය බැසිල් රාජපක්ෂ හම්බුණා, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ හම්බුණා. අපිටත් වක්‍රාකාරයෙන් පණිවිඩ එව්වා. අන්තිමට සජිත් තෝරාගත්තා. ඇත්තටම අන්තිමට ගත්තාම වෙන දේ තමයි අවසන් තෝරා ගැනීම තමයි ගොඩක් අයගේ සජිත්. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා නිකන් නගර සභාවේ කුණුලුරිය වගේ නේද? ඕනෑම කුණු ගොඩක් තමන්ගේ කැතුළට දාගෙන නේද බ්‍රේකින් නිවුස් ගන්න මාධ්‍ය ආයතනකුත් ඉන්නවා. හරිද? ඉතින් කවුරු එකතුනා බ්‍රේකින් නිවුස් එකකුත් ගන්නවා. ඒ නිසා මැතිවරණ සජිත් ප්‍රේමදාසගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේම නගර සභාවේ කුණුලුරිය බවට පත් වෙලා තිබෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරයේම නෙවෙයි, අපි ජනතාව සංවිධානය කරන්නේ ග්‍රාමීන් ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ වෙන පක්ෂවලට වැඩ කරපු අය පොදි බැඳගෙන අපිත් එක්ක එකතු වෙමින් තිබෙනවා. අපිට ගිවිසුම තියෙන, අපිට සමාජ සම්මුතිය තියෙන උන් එක්ක. අර ඔබතුමා කිව්වේ පෙරහර සම්බන්ධව කතා කරන්නේ. චරිතයරත් මංගව මම කවදාවත් කියන්න හිටපුවා නෙවෙයි. ඒගොල්ල පුද්ගලික අපිත් එක්ක කතා කරන දේවල් අපි මාධ්‍ය ඉස්සරහා කියන්න සූදානම් නැහැ. හැබැයි ඔහු ඔහුගේ පැත්තෙන් සදාචාරය ආරක්ෂා කරගන්න ඕන. මොකද ඉතාමත් අසත්‍ය, කිසිදු පදනමක් නැති ඒවා තමන්ට සජබේ මන්ත්‍රී සජබේ සමාජිකංග වැඩිම අප්පුඩියක් ගහගන්න, එළබෙන චන්දිදි කුරුණෑගලින් මනාපයක් ගහගන්න මේ වගේ අසත්‍ය අඳබාල ප්‍රකාශ කිරීමකට නම් ඔහු ගැන තියෙන අපිට කනගාටුව. ඒ කියන්නේ ඔබතුමාලගේ පක්ෂ සමග එකතු වෙන එතුමා කැමැත්තෙන් හිටියා එහෙම ඉල්ලීමක් කරාද එකතු කරගන්න කියනවා කියන්නේ? චන්දරගත එහෙම මොකක් හරි තියෙනවද නිකන්? එහෙම කිව්වද? හරියට ඒක පැහැදිලිව කියන්න. අනේ ගොඩක් උත්සාහ කරා ඒගොල්ලෝ එහෙම මේ පණිවිඩය වෙලයි කෙලින්ම කතා කරලා ගොඩක් උත්සාහ කරා. ඔබ දැක්කද එතුමා පහුගේ කාලේ අපි ගැන කරපු වර්ණන? එතුමා මාධ්‍ය සාකච්ඡා පවත්වලා මම හිතන්නේ ජාතික ජන බලවේගයේ පිළිබඳ විශාල වර්ණනාවක් කරපු කෙනෙක්. ඒ වර්ණනාවන් තමයි දීප සංඥාව.
තොර අපක්ෂපාති වාර්තාකරණය.